අරගලයේ හිටිය කෙනෙක් නික්සන් මොකද හිතන්නේ වර්තමානයේ ගැන වර්තමානයේ මේ කාලේ කතා වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආහ අපි කැමති ශ්‍රී ලංකාව තව වතාවක් ලෝකුස ලංකාවට ගේන්න නම ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන මේ ප්‍රශ්නේ තියෙන්නේ පාලන මණ්ඩල ප්‍රශ්නයක් තියෙන්නේ එතන පාලන මණ්ඩලේ දූෂණය සම්මිසිල්ල කියන එක මාධ්‍ය සාකච්ඡාවක මේක ප්‍රයිවට් ආයතනයක් ප්‍රයිවට් ආයතනයකුත් නෙවෙයි ඒක අම්මගේ බූතලෙකුත් නෙවෙයි ධම්මික සිල්වාගේ සම්මිසිල්ලගේ සමා වෙන්නේ සම්මිසිල්වාගේ ඒ වගේම ධර්මදාසව බලන්න ඌ නවලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයා ඌට ටිකට් එකක් දාලා පිටරට කියලා මැච් එක බලන්න බැරිද ටිකට් බෝඩ් එකේ තියෙන සල්ලි වලින් ඉඳ ටිකට් එකක් දාගෙන නළු නිල්ලේ ගෙනියන්න ඕනේ ඒතර දූෂණේ තියෙන්නේ ටිකට් බෝඩ් එකේ තියෙන්නේ අපි කියනවා ඊළඟ අරගලේ පටන් ගන්න ක්‍රිකට් බෝඩ් එකකින් ඒ කියන්නේ අපි පෞද්ගලික දවසේ බලන්න පටන් ගත්තා ලංකාව තුන ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ ක්‍රීඩා නොකර ඒ නිකන් බලන්නකෝ නුවන් කුලසේ කරලා අජන්ත මෙන්ඩිස්ලා ඒ වගේම දැන් ගත්තා මැතෙවුස් මේ අවුරුද්දේ මැතෙවුස් ගේන යන තිබ්බ වෝල් කප් එකේ ගෙනිච්ච නැහැ බානුක රාජපක්ෂව ගෙනිච්ච නැහැ අනිත් එක ෆිට්නස් නැහැ කියලා ගොඩක් කට්ටිය අයින් කරලා තියෙනවා නමුත් අපිට ඕනේ ක්‍රීඩාවේ දිනවන්න නමුත් පාලන මණ්ඩලය මොනවද කරන්නේ ඔවුන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ කල් පැවැත්ම නිසා Tamange තියෙන ක්ලබ් ටික ඡන්ද ටික අරගෙන ඔවුන්ගේ පාලන පලන්තිය අදා ගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ක්‍රිකට් බෝඩ් එක විසින්ම විනාශ කරන ඒ නිසා අපි කියනවා ක්‍රිකට් බෝඩ් එක හරි තීරණ ගන්න හරි පුද්ගලයන් ක්‍රිකට් බෝඩ් එකට පත් වෙන්න ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් අර්ජුන රණතුංග ඉන්නවා රොෂන් මානමලා ඉන්නවා කුමාර් සංගකාරලා ඉන්නවා රොමේෂ් කලවිතාල ඉන්නවා සනත් ජයසූරියලා ඉන්නවා මේ වගේ හොඳ කට්ටිය අරගෙන ක්‍රිකට් බෝඩ් එක අදන්න අදර ක්‍රිකට් බෝඩ් එකේ වෙලා තියෙන මොකද්ද අද වෙනකන් ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට කියලා ඉඩමක් තියෙනවද බිල්ලිමක් තියෙනවද කොට ආලා බලන්නකො ඒක තියෙන වෙන ක්ලබ් එකේ යට තමයි තාම තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් එක ශ්‍රී ලංකේ බිලියන ගණන් සල්ලි තියෙන ආයතනයක් ලංකාවේ මිනිසුන් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව අද මොනවා වෙලා තියෙන්නේ සම්මි සිල්වාගේ ධර්මදාසලාගේ බූතලයක් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඔවුන්ට සල්ලි තියෙනවා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගෙනල්ලා මේක සූදුවක් වගේ ඕන් ෆවුල් පාන තමයි මේක වියප්පන්නේ ඒ නිසා අපි කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හරි හොඳයි ඔවුන්ට ජාග්‍රහණය කරන්න පුළුවන් පාලන මණ්ඩල වෙනස් කළ යුතුයි ඒතන තමයි අපි ඉන්නේ ධර්මදාසලා ඒ වගේම චම්මි සිල්වාලාගේ බූතලයක්වත් නෙවෙයි ඔවුන්ගේ මේක ඇවිල්ලා මේකෙන් ඔවුන් මොනවද කරන්නේ මේකේ සියලු මේන සම්පත්තික ඔවුන් හොරා කරනවා LPL එකේ වාර්තාව එළියට දාන්න කියන්නකො LPL එකේ කොච්චර ලංකාවට ලාභය ආවද LPL එකේ කොච්චර අපිට වත්කමක් ආවද කොච්චර ඩොලර් ආවද කියලා එළි කරන්නකො සම්මි සිල්වා ඒක අද වෙනකන් කරලා තියෙනවද මාධ්‍ය ආන්නකො ගොඩක් ලංකාව මාධ්‍ය ඉන්නවා LPL එකේ වාර්තාව ආන්න ගනුදෙනුකන වාර්තාව ආන්න ක්‍රීඩා අමාත්‍ය කියනවා LPL එකේ ක්‍රීඩා කියන් ගෙවන්න ඕන ඒ 120 30 තාම ගෙවලා නැහැ එහෙනම් මොකද්ද මේගොල්ලන්ගේ කරන්නේ සම්මි සිල්වාගේ බූතලක්ද මේක ඒ නිසා ධනුෂ්ක ගුණතිලක ගැන මොකද කියන්නේ තියෙන්නේ? සමාවක් දීලා ක්‍රීඩා කරන්න මම එකතු කළ යුතුයි. එකතු කළ යුතුයි නේ. ඔව්.